ස්වාමින් වහන්ස මෙය විභාග පැවැත්වෙන කාලවකවානුවක් බොහෝ දරුවෝ විමසන කාරණයක් මේ සමහරු අධ්‍යාපනය ලබද්දී හුඟක් මහන්සි වෙනවා සමහරු ඒ තරම් විහිසක් නොගෙනම තමන්ගේ අරමුණට එනවා හොඳින් ප්‍රතිඵල ලබනවා මෙවැනි වෙනසක් ඇයි ස්වාමින් වහන්ස ඒ විසමදාවයන් බුදුරයන් වහන්සේ කියනවා කර්මයේ සත්‍යය දායද කොට ඉපදී කියලා කර්මයේ මගේ කොට ඉපදී කියලා කර්මය කියලා කියන්නේ කුසලයේ සහ අකුසලයේ ඉතින් කෙනෙකුට බොහොම යහපත් ආකාරයෙන් ඒ අකුරුසාත්ත්‍ ශිල්පසාත්ත්‍ මතුවලා එනවා නම් ඒ ඊට අදාළ යා ධර්මතාවයන් සංසාරී පරිපූර්ණ කරලා තියෙනවා තේන කෙනෙක් අප්‍රමාණ වෙහස මහන්සි වෙලා තයාට ඒ ප්‍රතිඵලයන් මතු කරගන්න බැරි නම් ඒ කියන්නේ යා ඊට අදාළ ධර්මතාවයන් මතු කරගෙන නැහැ ගිය ජීවිතේ අධ්‍යාපනය කෙරෙහි දුර්වලභාවයන් තියෙනවා නම් අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ දුර්වලභාවයේ සකස් වෙන්නේ සංසාරයේ අකුසලයක් නිසා එනිසා ඒ අකුසලය කුසලයේ තුලින් යටපත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ තේන්න එනිසා එවැනි දුර්වලතාවයන් තියෙන දරුවෝ නිරේතුරුවම අම්මා තාත්තා කෙරෙහි කීකරුභාවය වැඩි කරගන්න ඕනේ හැමදාම අම්මා තාත්තාට වඳින්න ගුරුවරුන්ට වන්දනා කරන්න ගුරුවරුන්ට තියෙන කීකරුභාවය වැඩි කරගන්න ඕනේ හැමදාම උදේට තෙරුවන් වන්දනා කරන්න ශිල්පද පහ සමාදන් වෙන්න දක්ෂ වෙන්න ඕනේ දක්ෂ වෙලා නිරේතුරුවම මෛත්‍රී චිත්තයක් ඇති කරගන්න කැමති වෙන්න ඕනේ එතකොට මේවා කරද්දී නෝනා අතීතේ විපාක නොදුන්නා වූ කුසල් මතුවෙලා අකුසල් වැඩෙන ස්වභාවයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ අකුසල් වැඩෙන්න වැඩෙන්න නෝනා තව තවත් මේ තියෙනා වූ කුසල් ශක්තිය හීන වෙනවා මිසක් අපිට කවදාකවත් ප්‍රතිඵලයක් කරා යන්න බැහැ. තේනවා. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ දරුවාගේ අධ්‍යාපනයේ යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඒක මේ පන්ති කාමරේවත් ගුරුතුමියගේවත් අධ්‍යාපනයේ ක්‍රමයකවත් වරද නෙමෙයි. ඒ සංසාරේ එයා රැස් කළා වූ සංස්කාරයන්ගේ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒ නිසා ඒ දරුවා නිරේතුරුවම අකුසල් දිශාවට යන්න දෙන්නේ නැතුව තේන්නාද? දෙමාපියන්ට ගෞරවය කරමින් ආදරය කරමින් නිරේතුරුව මෛත්‍රී චිත්තයක් වැඩෙන ආකාරයෙන් ඒ දරුවාට කටයුතු කරන්න වාතාවරණය සලසලා දීලා අධ්‍යාපනයේට අවශ්‍ය ඒ ආදර්ශයන් ලබා දීම තමයි අපි කළ යුත්තේ.